කර්මාන්ත ශාලාව තුළ පිහිටා ඇති විශේෂිත කිරුම් උපකරණයක් මගින් උක්දඬු කිරා ගැනීමෙන් අනතුරුව කර්මාන්ත ශාලා භූමියේම එක් රැස් කර ගන්නවා. එක් රැස් කරගත් උක්දඬු ට්‍රැක්ටර් මගින් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන සැකසුම් ක්‍රියාවලිය වෙත යොමු කරනවා. සැකසුම් ක්‍රියාවලියේ පළමු පියවර ලෙස උක්දඬු සැපයුම් පළකෙහිවත් ෆීඩ් ටේබල් වෙත යොමු කෙරෙනවා. ඔක්සිලරි කේන් කැරියර් මගින් කැපුම් උපකරණය වෙත උක්දඬු රැගෙන එනවා. කැපුම් උපකරණයේදී උක්දඬු කුඩා කැබලි බවට පත් කර ගන්නවා. උක්දඬු කැපීමේ ක්‍රියාවලිය සඳහා කැපුම් උපකරණ යුගලක් භාවිතා කරනවා. මෙසේ කපාගත් උක්දඬු මේන් කේන් කැරියර් මගින් ෂෙඩරිය වෙත යොමු කරනවා. ෂෙඩ උපකරණයෙන් සිදුවන්නේ කැබලි උක්දඬු යුෂ ඉවත් නොවනසේ කිඳි බවට පත් කර ගැනීමයි. මින් පසු යුෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා යුෂ සහිත උක්කිඳි මිශ්‍රණය මිල් හවුස් හෙවත් ඇඹරුම් හල වෙත යොමු කෙරෙනවා. ඇඹරුම් උපකරණ හතරකින් සමන්විත මිල් හවුස්ෙදී සිදුවන්නේ තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. පළමුව අප හතරවන ඇඹරුම් උපකරණය වෙත යොමුවෙමු. මෙහිදී සිදුවන්නේ පළමු ඇඹරුම් උපකරණ තුන හරහා එන මිශ්‍රණයට ඉන්නිබිෂන් බෝට නමින් යුතු තරමක් උණුහුම් ජලය එකතු කර අඹරා ගැනීමයි. මෙසේ අඹරා ගැනීමෙන් වෙන් කරගන්නා යුෂය තෙවන ඇඹරුම් උපකරණය වෙත යොමු කෙරෙනවා. තෙවන ඇඹරුම් උපකරණයෙන් වෙන් කරගන්නා යුෂය පෙර පරිදිම දෙවන ඇඹරුම් උපකරණය වෙත යොමු කෙරෙනවා. දැන් පළමු සහ දෙවන ඇඹරුම් උපකරණවලින් ලබා ගන්නා යුෂ මිශ්‍ර කොට මික්ස්ඩ් ජූස් ලෙස වෙන් කරගන්නවා. යුෂීවත් කිරීමෙන් ලැබෙන උක්රොඩු බැගෑස් ලෙස වෙන් කරගන්නවා. මික්ස් ජූස් ස්ක්‍රීන් උපකරණය තුලින් යවා එහි ඇති උක්කෙලි වෙන් කරගන්නවා. මික්ස් ජූස් වල ඉතිරි වී ඇති අපද්‍රව්‍ය පෙරා ගැනීමට සෑන්ඩ් ෆිල්ටරයක් වෙත යොමු කෙරෙනවා. ඉන්පසු විෂබීජ ඉවත් කිරීමට බයෝසයිඩ් මික්ස් ජූස් වෙත එක් කරනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 65ක පමණ උෂ්ණත්වයෙන් යුත් හීටරයක් වෙතයි. යුෂ සමග ඇති අයන වෙන් කිරීමට ලයිම් එකතු කරනවා. මෙසේ සාදාගත් මිශ්‍රණය සෙන්ටිග්‍රේඩ් අංශක 105ක් දක්වා රත් කරනවා. රත් වූ ද්‍රාවණයේ ඇතිවෙන අවක්ෂේප කැටි කිරීමට කොයාගියුලන් සහ ෆ්ලොකියුලන් එකතු කර ක්ලැරිෆයර් වෙත යොමු කරනවා. ක්ලැරිෆයරයෙන් සිදුවන්නේ යුෂ පිරිසිදු කර ගැනීමයි. යුෂ පිරිසිදු කිරීමෙන් ඉවත්වන මඩ බැගසිලිස් නම් වූ ඉතා කුඩා උක්රොඩු සමග මිශ්‍ර කර වැකියුම් ෆිල්ටරයක් වෙත යොමු කරනවා. මෙහිදී තවදුරටත් මඩ සමග ඉතිරි වී ඇති යුෂ වෙන් කර ගැනීම සිදුවන අතර එම යුෂ නැවතත් ඇඹරුම් හලින් දෙන මික්ස් ජූස් සමග එකතු කරනවා.
ඉවත් කරගන්නා මඩ උප්වගාවේදී පොහොර වශයෙන් භාවිත කරනවා. ක්ලැරිෆයරයෙන් ඉවත් කරන පිරිසුදු යුෂ ක්ලැරිෆයිඩ් ජූස් ලෙස හඳුන්වන අතර එය නැවතත් රත් කර ඉවපරේට පද්ධතිය වෙත යොමු කරනවා. ඉවපරේට පද්ධතියෙන් සිදුවන්නේ 13%ක පමණ ඝන ද්‍රව්‍ය ප්‍රතිශතයක් ඇති ක්ලැරිෆයිඩ් ජූස් වාෂ්පීකරණය මගින් ඝන ප්‍රතිශතය 65%ක් පමණ වන උකු ද්‍රාවණයක් බවට පත් කිරීමයි. ඉවපරේට වලින් නිකුත් වන උකු ද්‍රාවණය සිරප් ලෙස හඳුන්වනවා. සීනි කැට බවට පත් කිරීමේ ක්‍රියාවලියද සංකීර්ණ ක්‍රියාවලියක්. මෙය අදියර තුනකින් සමන්විතයි. ඉවපරේට සිටින උකු දියරය ඒ පෑන් වෙත යොමු කෙරෙනවා. ඊට අමතරව බී අදියරේදී සෑදෙන සීනි කැටද ඒ පෑන් වෙත යොමු කරනවා. බී අදියරේ සිටින සීනි කැට ඒ පෑන්හිදී විශාල කැට බවට පත්වන අතර ඒවා ෆියුගල් නැමැති උපකරණය වෙත යොමු කරනු ලබනවා. ඒ පෑන් වලින් පිටවන කැට සහිත මිශ්‍රණය ඒ මැසිකියුඩ් ලෙස හඳුන්වනවා. ඒ ෆියුගල් තුලදී සිදුවන්නේ සීනි සහ උකු දියරය වෙන් කිරීමයි. මෙසේ සෑදෙන සීනි පරිභෝජනය සඳහා යොදා ගැනීමට පුළුවන්. ඒ ෆියුගල් තුලින් පිටවන උකු දියරය ඒ මොලෑෂස් ලෙස හඳුන්වන අතර එය බී පෑන් වෙත යොමු කරනවා. ඊට අමතරව සී අදියරේදී සෑදෙන සීනි කැටද බී පෑන් වෙත යොමු කරනවා. සීනි කැටවල විශාලත්වය නිර්ණය කරනු ලබන්නේ මෙවැනි පරීක්ෂණයක් මගින්. සී අදියරේ සිට පැමිණෙන සීනි බී පෑන්හිදීද විශාල කැට බවට පත්වන අතර බී ෆියුගල් මගින් සීනි කැට සහ උකු දියරය වෙන් කර ගන්නවා. වෙන් කරගත් සීනි කැට මුලින් සඳහන් කළ පරිදි ඒ පෑන් වෙත යොමු කරනවා. ඉන් පිටවන උකු දියරය බී මොලෑෂස් ලෙස හඳුන්වන අතර ඒවා විශාල ගබඩා තුළ තැන්පත් කරන්නේ මේ ආකාරයටයි. ක්‍රෙස් කරගත් බී මොලෑෂස් සී පෑන් වෙත යොමු කරන අතර කලින් සාදාගත් ඉතා කුඩා සීනි වර්ගයක් වන සී සීනි නැමැති සියුම් සීනි කැටද සී පෑන් වෙත එක් කරනවා. එක් කරගත් සී සීනි සී පෑන් තුලදී විශාල කැට බවට පත්වී සී මැසිකියුඩ් ලෙස පිට වෙනවා. සෑම අදියරකදීම සීනි කැටවල විශාලත්වය මෙන බලනවා. සාමාන්‍ය සී පෑන් වෙනුවට පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ නව තාක්ෂණින් යුත් වැකියුම් පෑන්ද සී සීනි සැකසීමට යොදා ගන්නවා. සී අදියරේ තවත් විශේෂත්වයක් වන්නේ සී පෑන් සහ සී ෆියුගල් අතර ඇති ක්‍රිස්ටලයිසර් පද්ධතියයි. එමගින් සී පෑන් තුළ නිපදවන සීනි තවදුරටත් විශාල කරනු ලබනවා. සී ෆියුගල් හිදී වෙන්වන විශාල සීනි කැට
මුලින් සඳහන් කර ලෙසට වී පෑන් වෙත යොමු කරනවා. ඉතිරි දියරය ෆයිනල් මොලෑෂස් ලෙස හඳුන්වන අතර මධ්‍යසාර නිෂ්පාදනය කිරීමට මෙය භාවිත කරනවා. ඒ පෑන් දිදී නිෂ්පාදනය කරනු ලබන සීනි වියලීමෙන් අනතුරුව ඇසුරුම් ක්‍රියාවලියට යොමු කරනවා.